තොරතුරු වල තියෙන අලුත් ස්ටිකර් එකක් ගහනවලු. අපි අහනවා ඔය ස්ටිකර් හැම එකක්ම ගහපු ටැංකිත් පිපුරුවා. හරි. එතකොට තුෂාන් ගුණවර්ධන මහත්තයා බලයට ඇවිල්ලා පැහැදිලිව කියනවා මේ අපි දැනුවත් කරා ලසන් තලගියවන්නව දැනුවත් කරා. ඒ වගේම බන්දුල අමතුමාව දැනුවත් කළා මේ ගණන් ගත්තේ නැහැ කියලා. එතකොට මෙහෙම ගණන් ගන්න නැති ආණ්ඩුවක් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන ආණ්ඩුවක්. අපි මේ දේශපාලනයක් කතා කරන්නේ අපිට දේශපාලනය ගැන කතා කරන්න මේ වෙලාව අවශ්‍යතාවයක්වත් නැහැ. අපිට මේ රජයෙන් ඉල්ලීම් කරන්න විතරයි පුළුවන් වහාම මේකට මැදිහත් වෙන්න කියලා. හැබැයි රජය මොකද කරන්නේ? පාර්ලිමේන්තුව වහලා යතුරු සාක්කුව දාගෙන ඇමරිකාවට ගියා ඕන දෙයක් රටට වෙයන් කියලා. රට ගිනි අරගෙන ගිනිවත් උනත් අපිට කමක් නැහැ කියලා තමන්ගේ කොමිස් මුදල චීනෙට ගැහුවා ඩොලර් මිලියන 6.7ක් ගහලා ගියා යන්න. මෙන්න මේකයි ඇත්ත. ඒක නිසා අපි රජයට කියනවා මේ රටේ මිනිස්සු අද අන්ත අසන්න තත්ත්වෙට පත්වලා තියෙනකොට මේ රට ණය ශ්‍රේණිගත කිරීම වලින් C3ට තිබ්බ එක C2ට බස්සලා මේ රට තවත් දුගී දුප්පත් අසරණ බංගලොත් රටක් බවට පත් කරලා. කබ්‍රාල් මහත්තයා කියනවා උජාරු කතා පම්පෝරි කතා ලෝකෙට කියන්නේ. හැබැයි ඇත්ත මොකද්ද? හරි, ඇත්ත තමයි එම්ටි පොකට්. ඒක තමයි ඇත්ත. ක්ලීන් සූට් එම්ටි පොකට්. කබ්‍රාල් මහත්තයෝ, ඔබතුමාගේ ටයි එකයි ඔය ලේන්සුවයි කෝට් එකයි ගලවලා එම්ටි පොකට් එක එළියට දාලා පෙන්නන්න. මේක තමයි ක්ලීන් සූට් එම්ටි පොකට් ආණ්ඩුව. කබ්‍රාල් මහත්තයා ගන්න ඕන සැප අරන් ඉවරයි.